මීළඟට මම සූදානම් වෙලා ඉන්නවා තවත් දක්ෂයෙක් එක කතා කරන්න. සහන් උඩුවන විතාන. ඉතින් සහන්ගේ නම ටක් කාලා කිව්ව සහන් කියලා මම කතා කරන්න. සර් නේ මේක මතකෙන් ටක් කාලා නම කිව්වා. ඉතින් මේ අයිතිය ගැන කතා කරනවා නම් අද දවසේදී රයිගම් වලින් ලබා දුන්න ඉහළම ඇගීම නැතිනම් මෙච්චර කාලයක් ප්‍රවෘත්ති කියලා 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 නේද ලබාගත් ඇගීම මේක ඔබ ලබා දුන්න ඇගීමක් ඒ නිසා බොහොම සතුටින් මේ දරාගෙන අද කතා කරනවා සහන් කියන්නකො මේක මෙහෙම අත දරන්න ලේසි පහසු ගමනක් නෙමෙයි ආවේ ලොකු කට්ටක් ආපු කොල්ලෙක් ඔයා මා අයෝයි අපි දෙන්නම එකට මේ විදිහට මයික්‍රෝෆෝන් එකෙන් කතා කරලා තියෙනවා මෙහෙම කට්ටක් කාලා ආපු ගමන ගැන මොකද හිතන්නේ අද ඇත්තටම මහර්ග කියන්නේ ඇතර මම ගරු කරන චරිතයක් එක මුලින්ම කියන්න ඕනේ මම ඔයාගෙන් ලැබපු අත්දැකීම් ගොඩක් තියෙනවා ඊට පස්සේ මං එන්නම් කතාවට අවුරුදු 5ක් වෙනවා දැන් ප්‍රවෘත්ති කියන පටන් අරන් ඉතින් අවුරුදු 5ක් වගේ පොඩි කාලෙක මේක ලැබෙයි කියලා ඇත්තටම හිතුවේ නැහැ නිර්දේශ වුණාමත් හිතුවේ ආ කමන්නේ මේ පාරම නිර්දේශ වුණා ආයි ආයි ට්‍රයි කරනවා සම්මානෙ ගන්න පුළුවන් වෙයි කියලා හැබැයි මේ පාර විශ්වාසෙ තිබ්බේ නැහැ සම්මානෙ හම්බුණා බොහොම ස්තුතියි මාව හදපු ආයතනවලට ඒ වගේම මාව හදපු ගුරුවරුන්ට සියලු දෙනාටම ස්තුති කරන්න ඔන් ටීවී එකෙන් මේ අවස්ථාවේ වෙලාව කරගන්නවා. ඉතින් මේ ගමන තව දුරයි අක්කත් දන්නවා මහර්ග දන්නවා තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් සියලු දෙනාගෙන්ම මට දෙයක් අරගෙන තව දැනුම අරගෙන මේ ගමන ඉස්සරහටම යන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ගේ සහය බලාපොරොත්තු වෙනවා ගමන ඉස්සරහට යන්න අත දෙයි කියලා. අපේ නම් සහය දැන් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඔහුගේ පාත් එක ඔහු තනියම ගොඩ නගාගෙන ඉවරයි මං හිතනවා අද වෙනකොට ලංකාවේ අපිට කතා බහ කරන්න පුළුවන් අද රේන් පස්සේ හෙට දවසේ ඉඳන් සහන් ඔබ ගැන කතා කරන මුළු ලංකාවම ඒ ගැන හරි විශ්වාසයෙන් යුක්තව කතා බහ කරන ගමන් බොහොම ආදරෙන් ආඩම්බරකමින් ඔබට සුබතුම එකතු කරන තව තවත් මෙවැනි සම්මාන දරන්නට ඔබට හැකියාව ලැබෙන දැන් මේ සම්මාන ගෙදර ගිහිලා තියෙනවා වගේම තවත් ඉඩ හස්තර වෙන් කරගන්න තවත් සම්මාන තියන්නට බොහොම ස්තුතියි සහන් ඔබේ අනාගතය වෙනුවෙන් බොහොම ස්තුතියි ඔන් ටීවී වගේම මහරගා ඔබට